හයි හයි කොහොමද යාළුව හැමෝටම ඔන්න සිංගප්පූර දෙවන දවසේ පටන් ගන්න තමයි හදන්නේ ඉතින් අපි අකිලා ගෙදරින් අද බ්‍රෙක්ෆාස්ට් අරගෙන දැන් මේ යන්න හදන්නේ අපි ඉන්න හෝටල් එකට මේ දවස් අපි සතියක් හිටියේ ඒ සතියේ ඉන්න හෝටල් එකට ඉතින් අද තමයි අපි හෝටල් එකට චෙක්ඉන් වෙන්නේ ඊට පස්සේ අපි යනවා යුනිවර්සල් ස්ටුඩියෝ ඔව් ඒක තමයි අද අපේ plan එක. ඉතින් ඒකට කලින් අපේ ලගේජස් දාන්න ඕනේ හින්දා අපි දැන් මේ ටැක්සි එකක් අරගෙන අපි ඉන්න හෝටල් එකට යන්න තමයි හදන්නේ. ඉතින් මෙහි ටැක්සිස් cabs ඔක්කොම හරිම ලේසි grab කියන app එක download කරගෙන ඒ දේවල් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම convenient හැමදේම. ඉතින් දැන් අපි මේ හෝටල් එකට යන මඟ තමයි ඉන්නේ. ඉතින් අපි ඉන්නේ හෝටල් එක ගැන කිව්වොත් අපි ඉන්නේ කොහෙද? Hilton Conrad වල. Yeah. ඉතින් මේ ඉන්නේ මේ මමා. Okay. අපි දැන් ආව හෝටල් එකට. දැන් චෙක්ඉන් වෙන්න තමයි යන්නේ. බලන්න අපි අර ඔයගොල්ලෝ අපේ ෂෝට්ස් වලින් දැක්කන මේ දවස්වල හැමතැනම තියෙන්නේ නාරංගෙදි. හැමතැනම ඒගොල්ලන්ගේ සංකේතයක් වෙන්න තිය අලුත් අවුරුද්දේ. නාරංගෙදි තමයි හැමදාම දකින්න තිබ්බේ. ඉතින් මේක තමයි අපේ රූම් එක. අපි යනකොටම ඇත්තටම කිව්වත් අපි ගියේ මොකද අපේ ඇනිවර්සරි එකට. ඒත් එක්කම අපේ මමගේ බර්ත්ඩේ gift එක විදිහට තමයි අපි ආව එක්කන් ආවේ. එයාගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරන්න හිතන් තමයි මෙහේ ආවේ. ඉතින් අපි රූම් එකට යනකොට ඒගොල්ලෝ මේ විදිහට රූම් එක අරේන්ජ් කරලා තිබ්බා. හරිම ලස්සනයි. මේ විදිහට බෑග් ටැක්ස් තිබ්බා gift හැටියට දීලා. ඒ වගේම මෙහා පැත්තේ තිබ්බ cookies වගේ කරපිංචා වගේ නේ ඒක දාලා තිබ්බේ. herb cookies වගේ. ඒක ඇත්තට මාරහ. ඊට පස්සේ අපි අපේ බෑග්ස් ඔක්කොම දාලා එතන ළඟම තිබ්බ MRT එකට ආවා. Sentosa Island එකට යන්න. ඉතින් මේ තමයි මෙහි තියෙන ට්‍රේන්ස් MRT. රටේ ඉන්නයි දන්නවා. ඉතින් අපේ ලංකාවේ වගේ නෙමෙයි. Right guys, අපි දැන් ඉන්නේ Vivo City එකේ. මතර ගොඩක් crowd. මෙතෙන් තමයි දැන් Sentosa Express කියන තැනට යන්නේ මේ Universal Studio යන්න. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ආමන් කුකිස් චයිනීස් ටීවී එක. ඒක ගොඩක් අය රෙඩි වෙනවා. රෙඩි වෙනවා සහ හැමතැනම මේ වගේ ෂොප්ස් දාලා තිබ්බා. ඉතින් අපි දැන් යන්න ඕනේ Sentosa Island එකට යන්න. Sentosa Express එක ගන්න. උඩම තියෙන තට්ටුවට. ඉතින් අපි දැන් මේ escalator එකේ යන ගමන්. shopping කරන්නත් පුළුවන් එන කට්ටියට. මේක සිනමා තියෙනවා, library තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ගියන් ඊළඟ තට්ටුවට. Sentosa ඉතින් Sentosa Express Station එක ඉතින් ගන්න ටිකට් එක Universal Studio යනවා. මේක තමයි ගත්ත ටිකට් එක අපි දීලා තියෙන්නේ. මෙතනින් තමයි entrance එක තියෙන්නේ. ඉතින් අපි ගත්ත ටිකට් එක මෙතනට ටැප් කරාම අපිට gate එක open වෙනවා. Sentosa Island එකට යන train එක ගන්න. අපි කුරුංගුරුන් ඉන්න අපි හරියට කරනවාද කියලා බලාගෙන එදා දවසම මටයි මමටයි අයියෝ බැන බැන ගියේ. ඉතින් මේ දේනේ ට්‍රේන් එක අපි යනකොට ඉතින් ගොඩක් සිනගේ හිටියා. අපි ඒ ට්‍රේන් එක ගත්තේ නෑනේ. නෑ. අපි අනිත් ට්‍රේන් එක ගෙනකම් හිටියා මේකට යන්න දීලා. නිදහස යන්නත් එපා. අපි හිතුව වෙන දුරක් කියලා. පස්සෙවිල මේ බයින තනත් හොයා ගන්න බැරුව අපි ආපස්සට ආවා. අපි ඊටත් එහා ගියා. ඉතින් අපි ඔයගලන්ට පෙන්නන්නේ
පාර කොහොමද මාරු කරන්න කියලා ලයින් දෙක වෙනස් කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි ඊළඟට ගියපු රෝස පාට ට්‍රේන් එක pink ට්‍රේන් එක. ඉතින් ඒ වෙනකොටත් බලන්න දෙවෙනි ට්‍රේන් එකට හිටපු සෙනග ගොඩ. ගොඩාක් රට රටවල වලින් ඇවිල්ලා තියෙන්නේ. ඔකේ අපි ගියපස්ස මාරු බිසි. ඒ වගේම තමයි කියන්නේ මේ ට්‍රේන් එක ගැන. ඕල් ඩ්‍රයිවර්ස් ලා නැහැ. දෙක ප්‍රශ්නයක් නැද්ද? Next stop Resorts World Station. ආයෙත් විනාඩි 5ක් 10ක්? ඔව්. විනාඩි 10 නේද අපි ගියානේ? මේ පේන්නේ ඒක එක මොකද එකම අයිලන්ඩ් එකක් නෙමෙයි නේ අයිලන්ඩ් දෙකක් තුනක් වගේ තිබ්බා. අන්න අපි දැන් සෙන්තෝසා යන්න ළඟයි. බොහොම ළඟයි. හරි අපි දැන් ස්ටේෂන් එකෙන් බහලා දැන් මේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඔතන ඉඳන් දැන් අපි කෙලිම මං හිතන්නේ ආවේ කෙලිම ස්ටුඩියෝ එකද. ඒක මාරම ලොකුයි ගයිස්. ඔගලා ගියාම යනවා නම් කට්ටියේ ගියායි දන්න ඇති. ඒ වගේම යන්න ඉන්න අය බලන්න මාරම ලොකුයි. මේ වගේ කියලා තියෙනවා මැප් එක ගන්න කියලා. ඔර අපි බලමු. රයිට් මේ තියෙන මැප් එක. දැන් මේ තාම කන්ෆියුස් කර යන ගම කොහෙද කින්ද මන්ද කියලා හොයාගන්නත් එපා මැප් එකේ. අපෙන් ඉන්නේ එන්ට්‍රන්ස් එකේ නේ. ටිකට් ගන්න. මෙතනින් තමයි ටිකට් ගන්න. මැනුවලුත් ගන්න පුළුවන් තරම් තිබ්බා මට මතක විදියට. මේ ඩෙබිට් කාඩ් වීසා කාඩ් තියෙනවා නම් ඒවෙන් පේ කරලා ගන්න පුළුවන්. අපි මේ විදිහට ගත්තා අපිට ඕන පැකේජ් එක තෝරගන්න පුළුවන්. අනික මේ 1 day එහෙම 2 days එහෙමත් පැකේජස් තිබ්බනේ. අපි ගත්තේ 1 day පැකේජ් එකක්. මෙහෙට මේක තියෙනවා මම හිතන්නේ. හෙටෙන් දිගේ ලෝගලන්ට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඩ්‍රීම් එකක්. එකමත් එක ඩ්‍රීම් එකක්. සදා ටිකට් ප්‍රයිසස් ගැන කතා කරොත් අපි යනකොට අපිට උනේ එක්කෙනෙක්ට ඩොලර් 88ක්. ඉතින් ඕගලන්ට පුළුවන් ඒක සිංගප්පූර් ඩොලර්වට කන්වර්ට් කරලා පොඩි අයිඩියා එකක් ගන්න කොහොමද ප්‍රයිස් රේන්ජ් එක යන්නේ කියලා. ඉතින් අපි දැන් ඇතුළට ඇවිල්ලා මේ ඇවිදින්නේ හොලිවුඩ් වල. ඉතින් අපි හොලිවුඩ් වල දැකපු දේවල් අර අපි ටීවි බලද්දී අපි පොඩි කාලේ දැකපු කාටුන්ස් වල තිබ්බ දේවල් තමයි මේ දෙපැත්තෙම තියෙන attractions වල තිබ්බේ. ඉතින් දැන් අපි පළවෙනි පාට බලන්න යන්නේ මෙන්න මේ spaghetti space show එක. ඒ මොකද්ද? Sesame Street. කාටත් මතක ඇති නේද අපි චූටි කාලේ Sesame Street කොච්චර ආසාවෙන් බැලුවද කියලා. ඉතින් අපිට ඇතුල් වෙද්දිම හම්බුනේ මෙන්න මේ show එක. ගොඩක් සෙනඟ හිටපු නැති නිසා අපි හිතුවා මේකට අපි ඉස්සෙල්ලාම join වෙමු කියලා. එහෙනම් අපිත් එක්ක යන්න කොහොමද Sesame Street show එක කියලා බලන්න. You call that a spaceship? Ha! This just came from the Euro.
ඉතින් සෙසමි ෂෝ එක ඉවරෙච්ච ගාම එළියේ තිබ්බේ ඇවෙන්චර්ස් ලගේ, කියන්නේ ට්‍රාන්ස්ෆෝම ෂෝ එක. ඔය වගේම තැන් තැන්වල එක එක ෂෝස් තියෙනවා. ඉතින් අපිට ඔක්කොම එක පාර කැප්චර් කරගන්න අමාරුයි. ඒක නිසා මම ගොඩක් මාස නිසා ට්‍රාන්ස්ෆෝමර්ස් වලට මම මෙතන ටිකක් වෙලා නැවතිලා හිටියා. ඒකෙන් අපිට මං හිතන්නේ මේ අපිට මිසුත් තුනා. ඔව්. බම්බල්බී ඉන්නවා. ආ දැන් අපි මේ ෂෝ එකට යන ගමන්. ඔව්. ඉතින් පෝලිමේ ඉන්නෝනේ. ඒ වගේම ඇතුලේ පෝලිම් වලට යන්න ඕනේ. මාරම දුරක් ගයිස්. යනවා සමහර ඒවා ඉවරයක් නැහැ. සමහර පොලිම් තියෙනවා පැයක සමහර දෙක පොලිමේ ඉන්නෝනේ. එක එක ටිකට් තියෙනවා පොලිම් වල ඉන්න නැතුව යන්න පුළුවන් ටිකට්ස් උත් තියෙනවා. ඒවා ටිකක් ගණන්. අපි ගත්තේ ඉතින් පොලිම් වල ඉන්න ඒවා. අපි ඉතින් ලොකු සල්ලිකාරයෝ නෙමෙයි නෑනේ. නෑ ඉතින් මෙහෙමත් හොඳයි නේ. ඒක ඉතින් එක්ස්පීරියන්ස් එක. ඔව්. හැමදේම බලාගෙන හිමින් යන මොකද අපිට ලොකු හරි කියන්නේ හදිසියක් තිබෙන්න නැහනේ. අපි ගානට බැලන්ස් වුණා අපේ ටයිමින්ග්ස්. මොකද අපි යන්න ඕනේ කියලා එන ඇතල් නිකන් ලොකු පෝලිං වල මේ විදිහට යන්න ඕනේ රවුන්ඩ්ස්. අනිත් එක කියන්න ඕනේ මේ ගොඩාක් ඒවල රෝලර් කෝස්ටර් රයිඩ්ස් තිබෙන්නේ. මම මේ දන්නේ නැතුව මේක තමයි මගේ පළවෙනි රයිඩ් එක උනේ. මේ මම තිරි මොඩේ වගේ ගිහිල්ලා නැග්ගා මේකේ. මේ මම ඕගෙන් පාඩමක් ඉගෙන ගත්තා. ආයෙ වගේම ඒගොල්ලෝ 3D glasses දුන්නා අපිට. අනිත් එක guys මේ එකක්වත් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි ඉතින් පොඩ්ඩක් හොරෙන් කරා අපිට මතක සටහනක් තියාගන්න. ඉතින් එහෙනම් අපිත් එක්ක යන Avengers Transformers. Sorry. Transformers පැබලිකට කියන්නේ මේ ෂෝ එක බලන්න. So you are in the show now. ඉතින් ළමයි හැම රයිඩ් එකක් අවසානයේම මේ වගේ තීම් gift shop එකක් තියෙනවා. ඒ තීම් එකට අදාළව, ඒ කියන්නේ දැන් මේ අපි ඉන්නේ Avengers Transformers එකේ. ඉතින් මේ ඔක්කොම රයිඩ්ස් තියෙන්නේ roller coasters වලින්. ලොකුම රයිස් දෙක තමයි මේකයි මමි රයිඩ් එකයි. ඒ වගේම තමයි අනේ තියෙන තව ෂෝ එකක්. අපි එළියට එනකොට මේ වගේ මෙතන විතර නෙමෙයි මේ වෙලාවේ තවත් තැන්වල මේ වගේ ෂෝස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මැප් එක ඩවුන්ලෝඩ් කරගත්තත් මේ වෙලාවල් මේ හැම දෙයක්ම ඔයගලන්ට මැනේජ් කරගන්න පුළුවන්. හරි, ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ අවුට්ඩෝ තිබ්බ ලොකුම රෝලර් කෝස්ටර් එක. ඉතින් මේකට ගොඩාක් වෙලා පොලිමේ ඉන්නවනේ. මම නම් ගියේ නැහැ, මොකද මම රෝලර් කෝස්ටර්ස් වලට ඇලර්ජික්. මට ඔළුව කැරකෙනවා, වමන යනවා, ඒ කීස් තියෙන හින්දා. මේගොල්ලෝ මාව මේ ට්‍රාන්ස්ෆෝමර් දුක් ගෙනිච්ච බොරුවක් කියලා. ඉතින් මේක දැක ගමන් අපේ මමත් ජනකත් එක්ක ඔන්න එල්ලිලා ගියා. එයාට කිසිම ගාණක් තිබ්බේ නැහැ. මොකද්ද එයාට ඕන කරලා තිබ්බේ මේක යන්න කොහොම හරි. ඊපස්සේ මම හිතියා, මම දන්නවනේ අවසානයේ මොකද්ද මම බිඳවන්න වෙන්නේ කියලා. ඒ හින්දා මේ බලන්න එක මාර්ම ෆාස්ට්. අනික ඔයගලන්ට මුකුත් ගෙනියන්න දෙන්නේ නැහැ. බෑග් එකක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. මුකුත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ චෙක් කරලා ගන්නෙ. නමුත් අපේ ජනක GoPro එක ගෙනහිල්ල තිබ්බා.
එයා පුළුවන් විදිහට හයිජින් අල්ලන්න පේනවා. නමුත් අපේ අම්මට අපේ අම්මටයි ජනකර දෙන්නට එක සීට් එකක් හම්බලා තිබෙනේ. ඒ තරම් සෙනග ඒකට. ඉතින් මට මතක විදිහට පැය කමාරක් විතර මම ඉඳගෙන හිටියා මේගොල්ලෝ එනකම්. මේ විනාඩි 10 රයිඩ් එකේ යන්න මේගොල්ලෝ පැයක් එකමාරක් විතර ලයින් එකේ හිටියා. ඔන්න ඉතින් දෙන්න එනවා. වීර ක්‍රියාවක් කරලා අපේ මාමා පොඩ්ඩක් බලන්නකො මොකක්ද එයාගේ රියැක්ෂන් එක කියලා. වලත යනවා. ඔය එකක් නේ ඩොමිනික් වගේ මට. ආ. ආ ඔසුමක්. දුකල එක යන්නකො. අන් දුවන්. මේ මාමා මේ රෝලර් කෝස්ටර් එක ගිහිල්ලා ආවා. මොකද ඔයගේ එක්ස්පීරියන්ස් එක ගැන කියන්නේ. අම්මෝ වමනට වගේ මට. ඒ වගේම තමයි තව ටිප් එකක් දෙන්න ඕනේ මේ එක එක තැන් වල මේ වගේ ලොකර්ස් තියෙනවා. මේන්ලි අර ලොකු රයිඩ්ස් තියෙන තැන්වල තමයි මේ වගේ ලොකර්ස් තියෙන්නේ. ලොකර් එකක් 45 minutes free. ඊට පස්සේ තමයි මේක ඕගලන්ට චාර්ජ් වෙන්නේ. ඕගොල්ලෝ ට්‍රයි කරන්න උපරිම 45 minutes වලින් ගිහින් යන්න. අපි තැන් දෙකක ලොකර්ස් ගත්තා. අපි කොහොම හරි මේ 45 minutes ඇතුළත ආවා. මේ විදිහට තමයි ලොකර් එක පාවිච්චි කරන් තියෙන. ඒගොල්ලෝ PIN number එකක් දෙනවා කලර් එකක් එක්ක. ඒක මේ අපි හරි විදිහට මතක තියන් මේවා කරහම අපිට මේ විදිහට ලොකර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් රයිඩ්ස් වලට queue එක තියෙනවා. සමහර queue තියෙනවා කිලෝ කිලෝමීටරක් වගේ. කියන්නේ ඇතුළේ රවුම මෙහෙම මෙහෙම කොහොමද කියන්නේ? කියන්නේ ණය ගිනයි ගිහින් වගේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ මමි රයිඩ් එකට යන්න. දැන් ඉන්නේ ඊජිප්ෂන් පැත්තේ. ඉතින් මේක මං කිය එක එක තීම්ස් තියනවා කියලා. ඉතින් දැන් අපි ඉන්නේ ඒන්ෂන් ඊජිප්ත් වල. ඉතින් මෙතෙන්ට ආවම ඇත්තටම දැනෙන්නේ අපි නිකන් ඊජිප්තුවේ ඉන්නවා වගේ. ඒ වගේම තමයි ගයිස්, ඕගොල්ලෝ මෙතෙන්ට එන්න ඉන්නවා නම් අනිවාර්යෙන් වතුර නැත්තම් බොන්න මොනා හරි අරගෙන එන්න. මොකද මෙතන හරිම රස්නේ. ඔගලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ පළතුරු ටිකක් අරන් එන්න. ওই මිදි දොඩම් වගේ දේවල් ඔගලන්ට තිබහ වෙච්ච ගමන් කන්න වගේ. මොකද හැමතැනම වතුර ගන්න අමාරුයි. මමා මමි බලලා දිනනද? ඒ Mrs. Mami. ඒවා ඒ විදිහටම තියෙනවා. ඉතින් මම ඕගලන්ට කිව්වා වගේ මේ තියෙන්නේ මමි රයිඩ් එකට යන්න තියෙන කිව් එක. ආ මමි එකක් තියෙනවා වගේ රයිඩ් එක. ආ ගයිස් ඉවරයක් නෑ. මම පොඩ්ඩක් දාලා තියෙන්නේ මේ වගේ හෙන ලොකු ඉතුරු ටික එන්න. එනවා නෑ ගියා වගේ. ආ ෂෝක් සීදල. හරිම ස්කෑරි එක ඇතුලේ ඒ විදිහට. නෑ I like it. ඉතින් මම ගියපු මමි තාක් කල් කියපු රයිට් එක. මමි භයානකම රයිට් එක තමයි මම නොදැනුවත්ව ගියේ. ජනක මාව රවට්ටල ඉස්සන් ගියේ. ඒකෙන් පස්සේ කිසිම රයිට් එකක් ගියේ නැහැ. ඒ තරම් මම මාර විදිහට බය වුණා. මට ඒක කියන්න දෙන්නේ නැහැ. මට ඔබ කොමනි පුදුම විදිහට අමාරු වුණා. මට විතරක් නෙවෙයි ගොඩක් අයට ඒ වගේ වුණා. මේක ඔගොල්ලෝ යනවා නම් අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් කරන්න one of the thrilling ride ever. දැන් එනවා ඔගොල්ලෝ රයිඩ් එකට ගිහින් බලන්නකෝ.
Prepare to forfeit your soul. ඔන්න අපි දැන් මමී රයිඩ් එකෙන් පස්සේ ෆා ෆයර් වේ කාසල් එක ඇතුළට යන්නයි යන්නේ. ඉතින් මේක ඇතුළේ ඔක්කොම තියන්නේ අර ඕගොල්ලෝ කාටූන්ස් වලින් දකින ෆෙයරිස්, ෆෙයරි ලෑන්ඩ්, කොමඩේ ෆෙයරි ටේල්ස් මේ ඔක්කොම තියන්නේ. මාරම ලස්සන වානිකන් කාටූන් එකක් ඇතුළේ ඉන්නා වගේ. ඉතින් දැන් අපි ඉන්නේ ලොස්ට් වර්ල්ඩ් එකේ. දැන් මේ තියෙන ජුරාසික් වර්ල්ඩ් එක ඇතුළේ. ඉතින් මේ තව ෂෝ එකක් අපි හිතුවේ නැති වෙලාව විදිහට යනකොටම මේක අපිට සෙට් වුණා. ඉතින් මේ අද ෂෝ එකත් අපි බලලා චුට්ටක් කියලා ඉතියාගෙන ඔය හඳුන්වලා දෙන්නේ. ඔතන තියෙනවා ජයන් ජුරාසික් එග්ස්. ඉතින් අපි ඒ ෂෝ එකත් බලලා ඉවර වෙලා දැන් මේ කොහෙද යන්නේ? දැන් මේ යන්නේ සරයින්. ඉතින් අපි මේක රයිඩ් එකක් යන්න ගියා ගොඩක් සෙනග හිටියා. ඒ නිසා අපි කැනපි ෆ්ලයර් රයිඩ් එකට යනවා කියලා ගියා. ඒකෙත් ගොඩක් සෙනග හිටියා. ඒ වෙනකොට මට ගොඩක් අර මේ මමි එකේ ගිහිලා හිටපෙහින්ද මම ජනක ඔයාට විතර තනියම කියලා මේ ඉතින් යා ඒ රයිඩ් එක යන ගම. එහෙනම් අපි බලමු යාගේ රයිඩ් එකක් කොහොමද මේ චූටි බබත් එක්ක එන්ජොයි කරේ කියලා. Lisa! 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 දැන් මේ තියන්නේ වෝට ඇඩ්වෙන්චර්ස් තියෙන පැත්ත. අපිට ඇත්තට මේවල යන්න ටයිම් තිබ්බ නැහැ. මොකද මේ තීම් පාක් එක ගොඩක්ම ගොඩක් ලොකුයි ගයිස්. මේක ලෝකේ තියෙන ලොකුම තීම් පාක්ස් වලින් එකක්. ඉතින් ඒ ගිහින් අපි මෙතනට යනකොට පුස් ඇන් බූට්ස් ලගේ ෂෝ එක පටන් අරන් තිබ්බ. ඉතින් අපි එතන නතර වෙලා ඒකත් පැය භාගයක විතර ෂෝ එකක්. ඒකත් ඉතින් එන්ජොයි කළා. එහෙනම් අපිත් එක්ක ඒක බලමු. ඔක්කොම ඉවරදි මට මතක විදියට පහ මාය වගේ වෙලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඕගලන්ට මේ අපි ගිහපු රයිඩ් වලින් පොඩ්ඩයි පෙන්නන්නේ. අපිට ඔක්කොම පෙන්නන්න වීඩියෝ එකේ ඉඩ වෙලාව නැහැ. ඒ වගේම නමුත් ඒ දේවල් අපේ Instagram හෝ Facebook වලින් ඕගලන්ට ෆලෝ කරගන්න පුළුවන්. හරි ගායස්, ඒක මට කියන්න තේරෙන්නේ මාරම ලස්සනයි ඒ වෙලාවේ. ඒ ඇට්මොස්ෆියර් එක මාරම ගති. මේ ඔගලන්ට පේනදි දැන් මම මේ පෙන්නන්නේ අපි ඉස්සෙල්ලා ගියපු රයිඩ්ස්. මේ ජනකයි අපේ මමයි. මම නෙමෙයි. මමා.
ඉතින් ගයිස් අද තියෙන ඔක්කොම රෝල කෝස්ටර් ගිහිල්ලා ආයතන මේක මේනවා නම් දවස් දෙකක්වත් දාගන්න නෑ හැබැයි උදේම එන්න ඕනේ උදේම එන්න සෝරි ඉතින් මේ තියන්නේ අපි ආපහු යන පැත්තටම වෙන රවුමකින් එන විදිහ ඇවිල්ලා ඉතින් එතනටම ජොයින් වෙනවා ඉතින් මම උගලන්ට කිව්වා වගේ ගොඩාක් වීඩියෝස් දාන්න බැරුව ගියා හේතුව එක පැත්තකින් ඒ තැන්වල ගොඩක් වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ මොකද අපිට කැමරාස් ඇතුළට array යන්න බෑ ගොඩක් රෝලර් කෝස්ටර් රවුන්ඩ් රයිඩ්ස් තියෙන හින්දා ඉතින් බලන්න ලස්සන මාර්ගයක් යුනිවර්සල් ස්ටුඩියෝ එකේ ඇතුළේ තියෙන ස්ටාර්බක්ස් ප්‍රයිවරණයන් මං කොහෙ ගියත් මගේ ෆේවරිට් ස්ටාර්බක්ස් $50 Cute, no? Look at this. $39 Yeah. They got a hotel pool. What is it? What is it? What is it? මෙතන ගන්න එක අන්න ඉතින් අපි ගත්ත අපේ කොෆි හැදෙන ගමන් තියන්නේ ඉතින් ඔයගොල්ලෝ දැක්කත් දන්න වීඩියෝ එකේ මේ අපේ මම ගොඩක් අප්සෙට් එකේ ඉන්නේ එයාට මේ දකුණ දකුණ ගෙනියන් ගන්න ඕන වගේ පොඩි සීන් එකක් තියෙනවා ඉතින් ඒ හින්දා ජනකයාට බැනලා ඉන්නේ මේ බොරු නිකන් සදිනාසි කරන්න එපා කියලා මොකද අපි තුන්දෙන එක ගෙදරින් ඉන්නේ අපි ගත්තත් එක එයා ගත්තත් එක ඉතින් අපි ගන්න හින්දා එයාට අල්ලගෙන වැඩක් නැහැනේ අපි බැන්නා එයා ඔය ගන්නේ ගොඩක් ෂෙයරින් තමයි මේ අපි බැන්නා ඔයාට මොන හරි ඕන නම් ඔයා ඒ සල්ලි වේදම් කරලා කාලා බීලා ලස්සනට ඇඳලා ඉන්න බොරු නිකන් ඕවා එකතු කරන්න එපා කියලා ඉතින් ඔන්න දැන් ජනක ගියනවා ඒ වෙලාවට නතරම ගයිස් මාරම තිබහේ රස්නේ එහෙන අමාරුවේ හිටියම දවසම අර විකාර රෝල කෝස්ටර්ස් වල කියලා හැබැයි මාර වර්ත් අනිවාර්යෙන් ඔබට ට්‍රයි කරන්න යන්න එන්ජොයි කරන්න ලයිෆ් එක පුළුවන් කාලේ අපිත් එහෙමයි අපිට පුළුවන් විතර අපි දන්නේ අපේ අනාගතේ කොහොම වේද කොපි කොහේ ඉඳීද මොන දන්නේ නැහැ කිසිම දෙයක් ඉතින් මේ මොහොත විඳින්න ට්‍රයි කරන්න අපි උපරිම උත්සාහ කරනවා අපිට පුළුවන් විදිහට අපිට දෙන්නත් පුළුවන් විදිහට ජීවිතේ සතුට වෙන්න මේ මොහොතවල් ඉතින් ඒ වගේම අපේ දෙමෝපියෝම සතුට කරන්නත් අපි ඒ වගේම ට්‍රයි කරනවා අපිට පුළුවන් විදිහට මට පර්සනලි මගේ මං ඉන්න පොයින්ට් එක තමයි මට මගේ මමාව මට ඉන්නේ මගේ තාත්තා නැති වෙලා ඉතින් මගේ මමා විතරයි මට ඉන්නේ එයා ඉතින් මං චූටි කාලේ ඉඳන් එයා මාව හදපු විදිහ සහ එයා වෙන මැරේජ් එකකට යන්නේ නැතුව එයා මට මාව මෙතෙන්ට ගේන ලොකු කැපකිරීමක් කරා ඉතින් ඒ වෙනුවෙන් මට මේ වෙනකොට පුළුවන් විදිහට මං එයාට උපරිම සතුට දෙන්න උපරිම සැප දෙන්න මං ඉතින් ට්‍රයි කරනවා ඉතින් මට පුළුවන් විදිහට ඒ දේවල් කරනවා ඉතින් මං ඒකෙන් මම ගොඩක් සතුට වෙනවා මට මෙහෙම කරන්න පුළුවන් නේද මෙයාට කියලා. ඉතින් මන් දන්න ඒවා යා අපිට කරපු දේවල් වලින් හරිම චුට්ටයි. නමුත් මට පුළුවන් විදිහට මම ඒක ට්‍රයි කරනවා. ඉතින් ඕගලන්ටත් මම කියන්නේ ඕගලන්ට පුළුවන් වෙලාවට ඕගලන්ගේ දෙමව්පියන් උපරිම සතුටු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මම මගේ මහත්තයාගේ අම්මටයි තාත්තටයි ඒ වගේමයි. මගේ අම්මා කියලා වෙනසක්වත් ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි කියලා වෙනසක්වත් නැහැ. පුළුවන් විදිහට දෙපැත්තම සතුට කරන්න ඉතින් උත්සාහ කරනවා. ඒ වගේම තමයි හැමතිස්සෙම ට්‍රයි කරන්න අනිත් අයට උදව් කරන්න. Tamanta පුළුවන් විදිහට. තියන්නේ චුට්ටද ඒ චුට්ටෙන් චුට්ටක් දන් දෙන්න. කවදා හරි ඒක ඔයගලන්ට
යහපත් විදිහට හැක හම්බ වෙයි. නමුත් මේ දෙනදේ මට ආපහු හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන එක් දෙයක් කරන්න එපා. නමුත් ජීවිතේ කොයිම හරි වෙලාවක වැටෙන්න හරි යන වෙලාවක වට නැගිටින්න ඒක ලොකු පිනක්, ඒක දායකත්වයක් ලබලා දෙයි. ඉතින් හැකි පමණින් කාට කාටත් උදව් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් අපි දැන් මේ එළියට යන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් රෑ වෙලා චුට්ටක් වීඩියෝස් ටිකක් හැම ගත්තා. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඉතින් සමහර ඒවා මේ වලට වැටෙන ඒ තරම් ලයිට් සහ මොකද මේ මියුසික් දාන්න බෑ ගයිස්, ඔක්කොම කොපිරයිට් රැදෙනවා. නමුත් මාරම ලස්සනයි. අර දනවනේ ඉතින් ඔක්කොම තීම්ස් එක්කපෝ එකතු වුණාම නිකන් ලොකු කොලබරේෂන් එකක්. ඉතින් අපි දැන් මේ ආපහු MRT එක අරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර කියන්නේ ඉතින් හෝටල් එකට. ඉතින් මෙහෙ MRT එහෙම හරිම කන්වීනියන්. අපේ ලංකාවේ වගේ අර බලාගෙන ඉන්න සිනග පොඩේ අර කොහොමද කියන්නේ නිකන් සැලීගෙන පොඩි වීගෙන එහෙම දේවල් නැහැ. හරිම සුව පහසුයි මෙහෙ MRT එක පවා. ඊට පස්සේ අපි ආයේ විවෝ මෝල් එක ඇතුළට ගිහිල්ලා රෑ කෑම ගත්තේ KFC එකෙන්. ඉතින් බලන්න මෙහි KFC එකේ ගොඩක් වෙරයිටිස් තියෙනවා. ඉතින් අපිට මේ විදිහට සෙල්ෆ් සර්විස් ගන්න පුළුවන්. ඉතින් මාට මතක විදිහට අපි ඔක්කොම ගොඩක් දවස්වල මේ කෑවෙම KFC මැක්ඩොනල්ඩ් වලින් මට එහි අනි කෑමනම් සක්නේම නැහැ. ඉතින් පේනවාද පෝෂන් එහෙම ගොඩක් ලොකුයි. මාර වර්තේ ගන්න ගානට මේ අනිත් එක මම දැන් ගිහිල්ලා ට්‍රැවල් කරලා තියෙන විදිහට ඒ රටින් රටවල් වලට එන එන මෙනියුස් හරිම වෙනස්. නමුත් මේගොල්ලන්ගේ මේ මෑෂ් පොටේටෝ එක එහෙම නරහ නැහැ. ඇත්ත කියන්න එපා. ඉතින් අපි ඔය විදිහට කාලා බීලා අපේ හොටෙල් එකට ආව. ඉතින් මේ තියෙන්නේ අපේ හොටෙල් රූම් එකෙන් එළිය පේන view එක. හරිම ලස්සනයි. හතර වටේම buildings, lights, ඒ වගේම race track එකක් වගේ එතන. මාරම ලස්සනයි. නිකන් අර disco game වගේ ඒ feeling එකක් තියෙන්නේ. එහෙනම් අදට මෙතනින් සමු ගන්නවා. ඊළඟ video එකෙන් හම්බ වෙනකන් ඔබ හැමෝටම ජයෙන් ජයම වේවා.